السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد මුළු විශ්වතලයේම මව පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන අල්ලාහු රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. රහමතුල් ලිල් ආලමීන් නම් වූ මිහි පිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වන අපනබිනායක මොහම්මද් නබී සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන්ටත්, එතුමානන්ව සැබෑ ලෙසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාවටත් අල්ලාහගේ කරුණාව හා දයාව පහළ වේවා. මහිතවත් සහෝදර සහෝදරියනි, පුණ්‍ය වූ රමලාන් මාසයේ අල් කුර්ආනයට එරෙහි දුර්මතවලට පිළිතුරු යන මාතෘකාව යටතේ පරිශුද්ධ වූ අල් කුර්ආනයට එරෙහිව එල්ලවන චෝදනාවලට පැහැදිලි පිළිතුරු අල් කුර්ආන් හා නබි වදන් අනුසාරයෙන් අප විසින් ලබා දෙමින් සිටිනවා. ඒ අනුව මෙම පුණ්‍ය වූ රමලාන් මාසයේ අද දින තවත් වැදගත් ඉස්ලාම් දහමට විශේෂයෙන්ම පරිශුද්ධ වූ අල් කුර්ආනයට එරෙහිව එල්ලවන චෝදනාවකට දුර්මතයකට පැහැදිලි කිරීමක් පිළිතුරක් ලබා දිය යුතුයි කියා මා අදහස් කරනවා. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ඉබ්‍රාහිම් අලෛහිස්සලාම් තුමාණන්ගේ ජීවිත කතාව පිළිබඳව විවිධ තැන්වල සඳහන් වෙනවා. එසේ සඳහන් වන අවස්ථාවලදී ඉබ්‍රාහිම් අලෛහිස්සලාම් තුමාණන් ප්‍රතිමාවන් බිඳ දමපු සිද්ධියක් පිළිබඳවත් අල් කුර්ආනයේ විවිධ තැන්වල සඳහන් වී තිබෙනවා. ඉබ්‍රාහිම් අලෛහිස්සලාම් තුමාණන් ජීවත් වුණු ග්‍රාමවාසීන් යම් කිසි උත්සව කාලවකවානුවක ඔවුන් සියලු දෙනාම එම ප්‍රතිමාවලින් ඈත් වී සිටි අවස්ථාවක කුඩා ප්‍රතිමාවන් සියල්ලක්ම බිඳ දමමින් විශාල ප්‍රතිමාව පමණක් ආරක්ෂා කර තබමින් ඒ කුඩා ප්‍රතිමාවන් බිඳ දමපු පොරව විශාල ප්‍රතිමාවගේ අතේ එල්ලා දමමින් එතුමාණන් නිහඬවනවා. ඉන්පසුව ග්‍රාමවාසීන් උත්සව කාලයේදී උත්සවයේ පැවැත්වීම සඳහා එක් රැස් වෙනකොට තමන් දෙවියන් කොට ඇදහු එම ප්‍රතිමා සියල්ලක්ම විනාශ වී තිබීමත් එක ප්‍රතිමාවක් පමණක් විනාශ නොවී තිබීමත් දැක ඒ ජනතාව මවිතයටපත් වෙලා කෝපයටපත් වෙලා මෙවන් වූ ක්‍රියාවක් සිදු කළේ කවුද කියලා ඔවුන් විමසීමක් කරනවා. එසේ විමසීමක් කරාට පස්සේ ඉබ්‍රාහිම් කියලා තරුණයෙක් තමයි මේ ප්‍රතිමාවන් විවේචනය කරමින් සිටියේ. එම නිසා ඉබ්‍රාහිම් තමයි මේවා විනාශයටපත් කරලා තිබෙන්නට ඕනේ කියලා ඉබ්‍රාහිම් නබිතුමාව ඔහුන් විමසීම සඳහා විභාග කිරීම සඳහා මා ජනතාවට කැඳවනවා. එම අවස්ථාවේදී ඉබ්‍රාහිම් නබිතුමා තමන් විසින් එම ප්‍රතිමාවන් බිඳ දමනු ලැබීම අවසානයේදී පිළිගත්තා. පිළිගෙන ඒවා සිදු කරේ එම ප්‍රතිමාවන් වලට අල්ලාට සමාන කිසිදු ශක්තියක් නොමැති බවත් යහපත හෝ අයාපත සිදු කිරීමේ ඒ බලය අධිකාරිය ශක්තිය නොමැති බවත් මහජනතාවට උගන්වා දීම සඳහා කියලා එතුමාගේ ප්‍රතිමාවන් බිඳ දැමීමේ සිද්ධිය තුලින් කුර්ආනය යම් කිසි පුවතක් ලෝකවාසී ජන සමාජයට ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව ශුද්ධ වූ කුර්ආනයේ 21 වන පරිච්ඡේදයේ 58 වන වැකියේ සඳහන් කරනකොට වතල්ලායි ලාකීදන්න අස්නාමකුම් බාද අන්තුවල්ලු මුදිබිරින් අල්ලා මත දිවුරමි නුඹලා සියලු දෙනාම හැරී ගිය පසු මම මෙම ප්‍රතිමාවන් සියල්ලක්ම කඩා බිඳ දමන්නෙමි. ෆජඅල උම් ජුදාදන් ඉල්ලා කබීරහුම් ලඅල්ලහුම් යර්ජිඋන් ඔහුන් සියලු දෙනාම නැවත පැමිණිය යුතු පිණිස ඒවායින් විශාල ප්‍රතිමාව හැර අනෙක් සියල්ලක්ම ඉබ්‍රාහීම් කැබලි කළේ කියලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ මෙම වැකියේ අල්ලාහු තාලා සඳහන් කරනවා. මෙම වැකිය තුලින් මා කලින් සඳහන් කරපු ඉතිහාස කතාව සැබෑ කරවන වැකියක්. මෙම වැකිය තුලින් ඉස්ලාම් දහම අන්‍ය ආගමිකයන්ගේ ඇදහිලි කිසිත්ම ගරු නොකර සම්පූර්ණයෙන්ම අන්තවාදී ලෙස අනුන් පූජනීය කොට සලකන අන්‍ය ජාතිකයන් ගෞරවණීය කොට සලකන ප්‍රතිමාවන් බිඳ දැමීමට අනකර තිබීම සම්පූර්ණයෙන්ම අන්තවාදයක් ජාතිවාදයක් මෙවන් වූ කරුණු තමයි ත්‍රස්තවාදයකට යම් කිසි පුද්ගලයෙකු යොමු කරන්නේ කියලා ඉතා දැඩි විවේචනයක් ඉස්ලාම් වලට එරෙහිව අල් කුර්ආනයට එරෙහිව එල්ල කරනු ලබනවා.
මෙය මතු පිටින් බලනකොට සැබවින්ම ඉබ්‍රාහීම අලෛහිස්සලාම් තුමා ප්‍රතිමාවන් බිඳ දමලා තිබෙනවා අන්තවාදීව කටයුතු කරලා තිබෙනවායි කියලා යම් කිසි පණිවිඩයක් ඕනෑම පුද්ගලයෙකුගේ මනසට යාමට හැකියාවක් තිබෙනවා නමුත් එම කුර්ආන් වැකි දිහා නිවැරදි බැල්මක් ඇතිව ඒ වගේම සෙසු කුර්ආන් වැකිවල සඳහන් වන කාරණාවන් කුමක්ද කියන එක නිවැරදි ආකාරයෙන් පරිශීලනය කරා නම් යම් කිසි කෙනෙක් ඉබ්‍රාහීම් නබී අලෛහිස්සලාම් තුමා ප්‍රතිමාවන් මෙසේ බිඳ දැමීම තුලින් මුස්ලිම් නොවන ජාතිකයන්ගේ ඔවුන් අදහන ප්‍රතිමා කැබලි කළ යුතුය කියා මුස්ලිම් ජන සමාජයට එහින් පණිවිඩයක් තිබෙන බව හෝ එසේ නැත්නම් මුස්ලිම් වරේක් මුස්ලිම් නොවන ජාතිකයන්ගේ ප්‍රතිමාවන් සියල්ලක්ම කඩා බිඳ දැමිය යුතුය කියන මතවාදයක ක්‍රියාත්මක කළ යුතුය කියා හෝ මෙම වැකි පවසා නොතිබෙන බව ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් මෙම කුර්ආන් වැකිය තුලින් ඉබ්‍රාහීම අලෛහිස්සලාම් තුමානන් කටයුතු කළේ කුමන අරමුණක් ඇතිවද කෙබන් වූ පරිසරයක් තුලද එසේ සිදු කිරීම අනුන් මත පැවරෙන යුත්කමක්ද කියන කාරණාව වටහා ගැනීමට ඉස්ලාම් දහමේ තිබෙන යම් යම් පදනම් ස්ථාවරයන් පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත යුතුයි ඉස්ලාම් වල පවසා තිබෙන දේ ඉතාමත් පැහැදිලි ඉස්ලාම් පවසා තිබෙන්නේ අන්‍ය ආගමිකයන් දෙවියන් කොට සලකන අයට කිසි විටක දෝෂාරෝපණයක්වත් සිදු නොකළ යුතු බවයි ඉස්ලාම් දාම පවසා තිබෙන්නේ පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පවසා තිබෙන්නේ අන්‍ය ජාතිකයන් ගෞරවණීය කොට සලකන පුතුම් කොට සලකන පූජනීය කොට සලකන ඔවුන් දෙවියන් කොට අදහන යම් කිසි වස්තුවක් තිබෙනවා නම් ඒ වස්තු එසේ නැත්නම් ඔවුන්ගේ ශාස්ත්‍රවරුන්ට දෝෂාරෝපණය කිරීමක් පවා මුස්ලිම් වරුන් විසින් සිදු නොකළ යුතු බව ඉස්ලාම් තරේම අවධාරණය කර තිබෙනවා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 6 වන පරිච්ඡේදයේ වන සූරතුල් අන්ආම් වල 108 වන වැකියේ ඉතාමත් පැහැදිලිව අල්ලා සඳහන් කරනකොට ඔහුන් අල්ලා හැර කවරෙකු වෙත ප්‍රාර්ථනා කරන්නේද ඒ දෙවිවරුන්ට නුඹලා කිසිසේත්ම දෝෂාරෝපණය නොකළ යුතුයි කියා අල්ලාහ් තාලා සඳහන් කරනවා එසේනම් ඉස්ලාම් සාමයික සහජීවනය මෙම වැකිය තුලින් අපට ලබා දෙනවා අනුන් දෙවියන් කොට සලකන පූජනීය කොට සලකන දෙයක් තවත් කෙනෙකුට පූජනීය නොවන්නට පුළුවන් ඒට දේවත්වයක් නොතිබෙනවයි කියලා ඔවුන් සතුව විශ්වාසයක් තිබෙන්නට පුළුවන් නමුත් අනුන් දෙවියන් කොට සලකන යමක් තිබෙනවා නම් ඒ වස්තුවක් හෝ වේවා ඒ ජීවියක් හෝ වේවා ඒ යම් කිසි ශාස්ත්‍රූවරයෙක් හෝ වේවා ඔවුන්ට දෝෂාරෝපණය කිරීමට පවා මුස්ලිම් වරයෙකුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව මෙම වැකිය ඉතාමත් පැහැදිලිව සඳහන් කරනවා. ඒට හේතුවකුත් මෙම කුර්ආන් වැකිය තුළ සඳහන් වනවා. ඒ හේතුව තමයි ෆයසුබ්බුල්ලාහ අද්වන් බිගෛරි ඉල්මින් ඔවුන් කිසිදු දැනුමක් නොමැතිව ද්වේෂ සහගතව අල්ලාට බැනවැදිය හැකියි කියලා අල්ලාහ් තාලා සඳහන් කරනවා. නුඹලා අල්ලා නොවන කෙනෙකුට ඒ මුස්ලිම් නොවන ජනතාව දෙවියන් කොට සලකන කෙනෙකුට දෝෂාරෝපණය කරා නම් පළවෙනි ප්‍රතිවිපාකය වන්නේ අල්ලාට ඔවුන් දෝෂාරෝපණය කරන තත්වයක් ඇති වේවි. ද්වේෂ සහගතව ඒ දෝෂාරෝපණය කරන තත්වය උදා වේවි. ඒ මුස්ලිම් නොවන ජනතාවගේ මානසිකත්වයේ දිහා බලලා මුස්ලිම් වරු දෙවියන් අදහනවා අල්ලා එකම දෙවියන් බව විශ්වාස කරනවා අල්ලා නිර්මාණකරුවෙක් කියලා විශ්වාස කරනවා අල්ලාට ਸਰව බලයේ හිමි බව විශ්වාස කරනවා අල්ලාට පමණක් නැමදුම් කටයුතු සිදු කළ යුතුයි කියලා විශ්වාස කරනවා ඒ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය. නමුත් මුස්ලිම් නොවන කෙනෙකු අල්ලා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් අදහන දෙවි දේවතාවුන් ඔවුන් අදහන ශාස්ත්‍රූවරුන්ට වන්දනාමාන කරමින් ප්‍රාර්ථනා කරමින් නැමදුම් කටයුතු වල යෙදෙමින් සිටීම මුස්ලිම් කෙනෙකුට දෝෂාරෝපණය කරන්නට බෑ. එසේ දෝෂාරෝපණය කරොත් මුස්ලිම් ජනතාවට එරෙහි ක්‍රියාවක් බවට පත්වේවි. ඒ ජනතාවත් ඔවුන් දෙවියන් කොට සලකන දෙවි දේවතාවුන්ට ශාස්ත්‍රවරුන්ට ප්‍රේම කරන නිසා ඔවුන් එකහෙල්ලේම පෙරලා මුස්ලිම් වරුන් අදහන අල්ලාට දෝෂාරෝපණය කරන්නට පටන් ගනීවි. මෙය ජාතීන් අතර ආගමිකයන් අතර නොසන්සුන්තාවයකට හේතුවක් වේවි කියා. ඒ ජාතීන් අතර වෛරී සහගත තත්වයක් උදා වේවි කියා. ඒ ජාතීන් අතර කැරලි කෝලාල සහගත තත්වයක් උදා වේවි කියා. ඉස්ලාම් දහම ඉතාමත් සියුම් සූක්ෂමව කල්පනා කරමින් මෙවන් වූ සාමයික
සහජීවණයට බාධාවන් පමුණුවන ක්‍රියාවක් සම්පූර්ණයෙන්ම නැති කර තිබෙනවා නම් ඒ දෙවිවරුන්ට ඔවුන් දෙවියන් කොට සලකන දෙවි දේවතාවුන්ට බැනවැදීම පවා ඉස්ලාම් තහනම් කර තිබෙනවා නම් ඔවුන් සලකන දෙවි දේවතාවුන්ගේ ප්‍රතිමා කඩා බිඳ දැමීමට ඉස්ලාම් දහම මඟ පෙන්වා තිබේවිද මෙයයි අපි තාර්කිකව ඉදිරිපත් කරන කුර්ආන් වැකිය අරහා ඉදිරිපත් කරන තර්කය ඉස්ලාම් කවදාවත් දෝෂාරෝපණය කිරීම පවා ඉස්ලාම් වළක්වනවා නම් ඉස්ලාම් ප්‍රතිමාවක් කඩා බිඳ දමන්නට නියෝග කර තිබේවිද එවන් වූ මඟ පෙන්වීමක් කර තිබේවිද එසේ කර තිබුණා නම් මේ පරස්පරතාවයක් බවට පත් වේවි ඉස්ලාම් එසේ පවසා නැ විවේචනය කිරීමේ අයිතිය තිබෙනවා ඕනෑම කෙනෙකුට සුභවාදීව විවේචනය කරන්නට පුළුවන් සුහදශීලීව විවේචනය කරන්නට පුළුවන් නිග්‍රහාත්මක අපහාසාත්මක විවේචනය තමයි ඉස්ලාම් පවා ප්‍රතික්ෂේප කරන්නේ අපි විශ්වාස කරනවා නම් අල්ලා කියන්නේ ਸਰව බලධාරී දෙවියෙක් කියලා අල්ලා කියන්නේ ආරම්භය අවසානය ඌට පෙරත් කිසිවක් නැ පසුවත් කිසිවක් නැ අල්ලා කිසිවෙකු විසින් වදනු ලැබුවේ නැ කිසිවෙකු වැදුවෙත් නැ යනාදී වශයෙන් අපි විශ්වාස කරනවා නම් ඒ ප්‍රතිපත්තියේ ස්ථීරව ඉඳිමින් ඒට විරුද්ධ ප්‍රතිපත්තියක් තිබෙනවා නම් දෙවි දේවතාවන් කියන නාමයෙන් අල්ලා නොවන බොහෝ දෙවිවරු සිටිනවා නම් බොහෝ දෙවිවරු සිටීම තාර්කික නොවන බවත් එසේ නැත්නම් දෙවියන් මිනිසුන්ගේ අවශ්‍යතාවෙන් පෙළෙන මට්ටමක සිටිනවා නම් අල්ලා අවශ්‍යතාවලින් තොර කෙනෙක් අල්ලා නොවන දෙවි කෙනෙක් අවශ්‍යතාවලින් පෙළෙනවා නම් සාමාන්‍ය මිනිසුන්ට හා දෙවිවරුන්ටත් අවශ්‍යතා තිබෙනවා නම් ඒ දෙකම සමානයිනේ එසේනම් කොහොමද ඒ ශක්තියක් වන්නේ කියලා යම් කිසි ආකාරයක තර්කානුකූලව විවේචනයන් සිද්ධ කරන්නට පුළුවන් නමුත් අනුන්ගේ දෙවිවරුන්ට දෝෂාරෝපණය කරමින් නිග්‍රහාත්මකව අපහාස කිරීමේ ඒ අයිතිය ඉස්ලාම් දහම මුස්ලිම් වරයෙකුට ලබා නොදී තිබෙන බව මෙම කුර්ආන් වැකිය තුලින් අපට වටහා ගැනීමට පුළුවන් සුභවාදීව තර්කානුකූලව නිග්‍රහාත්මක නොවන ලෙස විවේචනය කිරීම සඳහා ඉස්ලාම් දහමේ අවසර තිබෙනවායි කියලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ විවිධ තැන්වල සඳහන් වෙනවා තුන්වන පරිච්ඡේදයේ 64 වන වැකිය තුන්වන පරිච්ඡේදයේ 79 වන වැකිය හතරවන පරිච්ඡේදයේ 171 වෙනි වැකිය පස්වන පරිච්ඡේදයේ 72 වන වැකිය 5යි 73 6යි 71 6යි 100 6යි 108 9යි 31 12යි 39 යනාදී වශයෙන් විවිධ වැකිවල විවේචනයක් අල්ලා නොවන කෙනෙකු ඔබ අදහනව නම් ඔවුන්ට ඇවිදින පාද තිබෙනවද ස්පර්ශ කරන අත් තිබෙනවද බැලිය හැකි ඇස් තිබෙනවද ශ්‍රවණය කළ හැකි කන් තිබෙනවද ඉල්ලීම් වලට සවන් දිය හැකිද කිසිවක් ශ්‍රවණය නොකරන කෙනෙක් දෙවියෙක් බවට පත්වන්නේ කොහොමද යනාදී වශයෙන් විවේචනාත්මකව යම් කිසි දෙයක් තර්ක කළ හැකි මිසක් අපහාසාත්මකව තවත් ජාතියකට රිදෙන ලෙස යම් කිසි නිග්‍රහාත්මක විවේචනයක් සිදු කිරීම ඉස්ලාම් විවේචනය කිරීමම අනුමත නොකරනවා නම් කොහොමද ප්‍රතිමාවක් කඩා බිඳ දමන්නට ඉස්ලාම් අවසරය ලබා දෙන්නේ තව දුරටත් අපි අධ්‍යයනය කරනකොට පරිශුද්ධ වූ අල් කුර්ආනයේ විවිධ තැන්වල අපට මඟ පෙන්වීම ලැබෙනවා විශේෂයෙන්ම සූරතුල් හජ් 22 වන පරිච්ඡේදයේ 40 වන වැකියේ අල්ලාහ් තාලා සඳහන් කරනකොට වලවුලා දෆුල්ලා ඉන්නාස බාලුම් බිබාලින් ඇතමුන් ලවා ඇතමෙන්ව අල්ලා වැලක්කුවේ නැත්නම් ලහුද්දිමත් සවාමිඋ වබියුන් වසලවාතුන් වමසාජිදු යුස්කරු ෆී ඉස්මුල්ලාහි කසීරා ආරාමයන් දේවස්ථාන නැමදුම් ස්ථාන අල්ලාව අධිකව සිහි කරන මස්ජිද් පල්ලි පවා සියල්ලක්ම සුණු විසුණු වන්නට තිබුණයි කියලා අල්ලාහ් තාලා සඳහන් කරනවා. නමුත් අල්ලාහ් එසේ සුණු විසුණු වන්නට ඉඩ නොදී මිනිසුන් අතුරින් ඇතමුන් ලවා ඇතමුන් අරහා ඒ සියලු දේවස්ථාන නැමදුම් ස්ථාන ආරාමයන් මස්ජිද් සියල්ලක්ම අල්ලාහ් ආරක්ෂා කරමින් සිටිනවායි කියලා පරිශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් සඳහන් කරනවා. අනෙකුත් ජාතිකයන්ගේ දේවස්ථාන පවා මිනිසුන් විසින් ආරක්ෂා කරනු ලැබිය යුතු දෙයක් කියලා ਸਰව බලධාරී දෙවියන් කුර්ආනයේ පවසන කොට ඒ දේවස්ථානවල තිබෙන ප්‍රතිමාවන් කඩා බිඳ දමන්නට අල්ලා අවසරය ලබා දී තියේවිද මෙයයි අපි කල්පනා කර බැලිය යුත්තේ එසේ අල්ලා අපට අවසරයක් ලබා දී නැහැ යනු ඉස්ලාම් දහම තුල මුස්ලිම් නොවන ජාතිකයන්ගේ දේවස්ථාන ආරක්ෂා කිරීම ਸਰව බලධාරී දෙවියන් විසින් මිනිසුන් ලවා සිදු කරන බව පවසනවා නම් මුස්ලිම් නොවන ජාතිකයන් අදහන දෙවියන් කොට සලකන ඔවුන් පූජනීය කොට සලකන ඔවුන්ගේ දෙවි දේවතාවුන්ට විවේචනය කිරීම නිග්‍රහාත්මකව සිදු නොකළ යුතුයි
දෝෂාරෝපණය සිදු නොකළ යුතුයි කියා ඉස්ලාම් ධර්ම පවසා තිබෙනවා නම් ඉස්ලාම් ධර්ම තුල ඉඳිමින් මුස්ලිම් නොවන ජාතිකයන්ගේ ප්‍රතිමා බිඳ දැමීමට ඉස්ලාම් අවසරයක් ලබා දී තියේවිද මෙයි අපි කල්පනා කර බැලිය යුත්තේ එම නිසා ඊතවත් සහෝදර සහෝදරියනි ඉස්ලාම් කිසිවිටක අනුන්ගේ ආගමික නිදහසට ඔවුන්ගේ ආගමික චින්තනයට ඇඟිලි ගසමින් මැදිහත් වෙමින් ඔවුන්ව අඩන්තේට්ටම් කිරීමට කිසිසේත්ම මග නොපෙන්වන දහමක් එය සාමයික සහජීවනය ආගමික සහජීවනය වැදගත් කොට සලකන ධර්මයක් ප්‍රචාරය අපි සිද්ධ කළ යුතුයි අපේ ආගමික මතවාදයන් මොකද්ද කියන එක මහ ජනතාවට පැහැදිලි කිරීම සිද්ධ කරගත යුතුයි ඒ කැමැති කෙනෙක් පිළිගත හැකි අකමැති කෙනෙක් ප්‍රතික්ෂේප කළ හැකි මිසක් අපි පිළි නොගන්නා දෙයක් තවත් කෙනෙකුත් පිළි නොගත යුතුයි කියලා බලහත්කාරයෙන් ආගමික මතවාදයක් ගෙන යෑම ඉස්ලාම් කිසිවිටක අනුමත කරන්නේ නැහැ. එය අන්තවාදයක්. මෙසේ යම් කිසි කෙනෙක් බලහත්කාරයෙන් ආගමික මතවාදයක් ගෙන යෑමට අපේක්ෂා කරනවා නම්, ඔහු අන්තවාදියෙක්. එවන් ඌ අන්තවාදියෙකුට ඉස්ලාම් ධර්මයේ කිසිදු අවසරයක් නැහැ කියන එක මෙම කුර්ආන් වැකිවල අපට ලැබෙනා වූ ස්ථාවරයන් වලින් අපට පැහැදිලි කරගත හැකි. එසේනම් ඉබ්‍රාහීම අලයිසලාම් තුමා ඇයි ඒ ප්‍රතිමාවන් බිඳ දැම්මේ? ඉබ්‍රාහීම අලයිසලාම් තුමානම් ප්‍රතිමා බිඳ දැමීම තුළින් සාමයික සාජීවණයට බාධාවක් වුණාද කියලා ප්‍රශ්නයක් මතුවන්නට පුළුවන්. මේ අපි කල්පනා කළ ගත යුත්තේ ප්‍රතිමා බිඳ හෙලීම කියන කාරණාව මත නෙවෙයි. ප්‍රතිමාවක් බිඳ දමා ගත යුතුයි කියන කාරණාව මත ඉබ්‍රාහීම නබිතුමා කටයුතු කර තිබුණා නම් කුඩා ප්‍රතිමාව බිඳ දමපු එම අවස්ථාවේදීම විශාල ප්‍රතිමාවක් ඉබ්‍රාහීම අලයිසලාම් තුමානම් බිඳ දමන්නට තිබුණා. නමුත් එසේ ඉබ්‍රාහීම අලයිසලාම් තුමානම් කටයුතු කළේ නැහැ. කුඩා ප්‍රතිමාවන් බිඳ දමන විශාල ප්‍රතිමාව මත එම පොරව තබලා ඉබ්‍රාහීම නබි අලයිසලාම් තුමානම් ඇසුවේ ඒ විශාල ප්‍රතිමාවට හෝ කුඩා ප්‍රතිමාවට හානි කිරීම අරමුණක් නොවන බවයි. ඒ තුලින් අදහස් වන්නේ ඉබ්‍රාහීම අලයිසලාම් තුමානන්ට උවමනා වුණේ යහපතක් හෝ අයහපතක් සිදු කිරීමේ අයිතිය ප්‍රතිමාවකට නැහැයි කියන පණිවිඩය සමාජයට ලබා දීම මිසක් ප්‍රතිමා බිඳ දමා විනාශ කිරීම නොවේ. බිඳ දමා විනාශ කරනවා නම් විශාල ප්‍රතිමාව තමයි ප්‍රථමයෙන් ඉබ්‍රාහීම අලයිසලාම් තුමානන් බිඳ දමා තිබෙන්නට ඕන. නමුත් එසේ එතුමානන් කටයුතු කළේ නැහැ. නමුත් එසේ යම් කිසි දෙයක් වටහා ගැනීමට සැලැස්වීමට පවා ඉබ්‍රාහීම අලයිසලාම් නොවන අප වගේ කෙනෙකුට සුළුතරයක් වූ රටක ජීවත් වන මුස්ලිම් ජනතාවට එම අවසරය තිබෙනවාද කියලත් අපි කල්පනා කර බැලිය යුතුයි. එසේ අවසරයක් නැහැ. ඉබ්‍රාහීම අලයිසලාම් තුමානන්ගේ වපසරිය වෙනස්, එතුමානන්ගේ පසුබිම වෙනස්, වටපිටාව වෙනස්. ඉබ්‍රාහීම නබිතුමා ජීවත් වුණේ ඔහුත් මුස්ලිම් නොවන ජන සමාජයක කෙනෙකු වශයෙන් තමයි ජීවත් වුණේ. ඒ ජන සමාජයේ අතුරින් කෙනෙකු වශයෙන් ඉඳිමින් ඒ ජන සමාජයට ක්‍රමක්‍රමයෙන් යම් යම් දේවල් පැහැදිලි කර දුන්නා. එම මට්ටමක සිටි ඉබ්‍රාහීම නබිතුමා ප්‍රතිමාවක් කඩා බිඳ දැමීමත් මුස්ලිම්වරයෙක් වශයෙන් ඉඳිමින් මුස්ලිම් නොවන කෙනෙකුගේ ප්‍රතිමාවක් කඩා බිඳ දැමීමත් අතර අතිවිශාල වෙනසක් තිබෙනවා. ඒ සමාජයේ පුනරුදයක් වශයෙන්, ඒ සමාජයේ විප්ලවයක් වශයෙන් ඉබ්‍රාහීම නබිතුමා ප්‍රතිමාව බිඳ දැම්මා මිසක් මුස්ලිම්වරයෙක් වශයෙන් තමන්ව ප්‍රකාශයට පත් කරගෙන ප්‍රතිමාව බිඳ දැම්මේ නැහැ. මේ සාමාන්‍යයෙන් අපි දකිනවා ඕනෑම ආගමක ප්‍රතිමා දහන අයතුරු තමන්ට ඒ ප්‍රතිමා තුළින් යම් කිසි දෙයක් පල ප්‍රයෝජනයක් ලැබුණේ නැත්නම් ප්‍රසිද්ධියේ ප්‍රතිමාවලට දෝෂාරෝපණය කිරීම, විවේචනය කිරීම, ගැසීම වැනි පහර දීම වැනි සිදුවීම් යම් යම් පුද්ගලයන් ඒ ඒ සමාජ තුළින් සිද්ධ වෙන දසුන් අපි දකිනවා. ඒ සාමාන්‍යයෙන් මිනිසා දකින්නේ ඒ සමාජය තුළින් සිදුවන්නා වූ දෙයක් වශයෙන් මිස එය කලකෝලහලාත්මක තත්වයක් වශයෙන් සාමාන්‍යයෙන් කවුරුත් මිනිසුන් ඒවා දකින්නේ නැහැ. එවන් වූ මට්ටමක තමයි ඉබ්‍රාහීම අලයිසලාම් තුමානන් සිටියේ. එම නිසා ආගමික සහජීවනයට බාධාවක් වන අයුරින් ඉබ්‍රාහීම අලයිසලාම් තුමානන් ප්‍රතිමා බිඳ දැමීමක් සිද්ධ කළේ නැහැ. එම ආදර්ශය අපටත් අදාළ වන්නේ නැහැ. ඉබ්‍රාහීම අලයිසලාම් තුමාගේ මට්ටමෙන් මුස්ලිම් ජනතාව කවුරුත් දැන් සිටින්නේ නැති නිසා අපට ප්‍රතිමා බිඳ දැමීමට කිසිදු අවසරයක් නොමැති බව මේ සියලු කුර්ආන් වැකි තුලින් මේ සියලු තර්ක විතර්ක වලින් අපට වටහා ගැනීමට පුළුවන්. එම නිසා ඉස්ලාම් ආගම අල් කුර්ආනය ප්‍රතිමා බිඳ දමමින් අන්‍ය ආගමික සහජීවනයට බාධා පමුණුවන අන්තවාදයක් උගන්වනවයි කියන එම විවේචනයත් වැරදි සහගත විවේචනයක් වන බව එය ගැඹුරින් වටහාගත යුතු ඉස්ලාමීය කුර්ආනීය වැකි පරිශීලනය කරමින් සම්පින්ඩණය කරමින් වටහාගත යුතු කාරණයක් මිසක්
ඒ හුදෙක්ම මතු පිටින් බලමින් ඉස්ලාම් දහම අල් කුර්ආනයේ අන්තවාදීයයි අන්වඩු ගැසීම වැරදි සහගත බව සියලු දෙනාටම සරලව වටහා ගැනීමට දැන් හැකි වේවි කියා මා හිතනවා ඒ අනුව ඉස්ලාම් දහම කවදාවත් අන්තවාදයකට මුල නොපුරන අල් කුර්ආනය සාමයික සහජීවනය ආරක්ෂා කරන දහම් ග්‍රන්ථයක් බව නැවත වතාවක් අපි තහවුරු කර අමාරයි එම නිසා මා හිතවත් සහෝදර සහෝදරියනි අපි වටහාගත් මෙම සත්‍ය අපගේ ජීවිතයේ ක්‍රියාත්මක කරමින් එය නිවැරදි ලෙස අවබෝධ කර ගැනීමටත් අල්ලාහ් තාලා අපට මඟ පෙන්වත්වායයි පතමින් මා නිහඬවනවා ඔබ සැමට ස්තුතියි වාඛිරි දාවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්